දැන් අපි අපේ ජීවිත බේර ගන්න ලෑස්ති වෙමු කියලා. මොකද මේ ආණ්ඩුව ජනතාව දෙවියන්ට බාර දීලා ඒගොල්ලෝ බේරිලා ඉන්නවා. දැන් මේ තවදුරු කිව්වා පාර්ලිමේන්තුව වහගත්ත මුදල් අමාත්‍යාංශය වහගත්ත අමාත්‍යාංශ කාර්යාල වහගන්නවා. ඒගොල්ලෝ තමන්ගේ ජීවිත පරික්ෂම් කරගන්නවා ජනතාවගේ ජීවිත දෙවියන්ට දීලා. එනිසා ජනතාවගේ ජීවිත දෙවියන්ට බාර දීපු ආණ්ඩුව අපි කියනවා මේ රටේ ජනතාවට අපිට ආරම්භ කරන්න වෙලා තියෙන්නේ ඒ දෙවියන්ට බාර දීපු ජීවිත බේරා ගැනීමේ මානසික මෙහෙයුම. ඒ මානසික මෙහෙයුම තමයි අද වෘත්ති සමිති ව්‍යාපාරයේ පටන් අරන් තියෙන්නේ. වැටුප් පිල්ලන එකක් නෙමෙයි, උසස් වීම පිල්ලන එකක් නෙමෙයි. හෙට දවසේ කන්න දෙන්න කියලා කියන එක නෙමෙයි. අපේ ජීවිත අපිට රැක ගන්න අවස්ථාව මේ රටේ වැඩ කරන මිනිස්සු මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැක ගන්න අපිට මේට වඩා ගන්න තීරණයක් නැහැ. ඒ නිසා දැන් හරි පැහැදිලි ආණ්ඩුවට මේ රට මේ මොහොතේ විද්‍යාත්මක වසා දැමීමකට යන්න කියලා කියන්නේ නැත්තේ කවුද? අපි අහනවා. කැබිනට් මණ්ඩලෙනුත් වෙන වෙනම ඇහුවාම කියනවා වහන්න ඕනේ කියලා. එතකොට මේ රටේ සෞඛ්‍ය අංශ විශේෂඥයෝ කියනවා රට වහන්න කියලා. ආගමික නායකවරු කියනවා රට වහන්න කියලා. මේ පැය 24ම ලෙඩ්ඩු එක්ක වැඩ කරන PHI මහත්තයෝ කියනවා රට වහන්න කියලා. සෞඛ්‍ය සේවය අද බරපතල විදිහේ දරා ගැනීමක් කරමින් ඉන්නේ. මේ වෙනකොට වෛද්‍යවරුමිය ගියා, හෙදියන්මිය ගියා, කාර්යමණ්ඩලමිය ගියා. ඒ වගේම PHI මහත්තුරු මේ වෙනකොට රෝගාබාධ වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මේක දරා ගන්න බැරි තරමේ බරක් බවට පත් වෙලා තියෙනවා දැන්. එහෙනම් මේ තරමට අත්නෝමතික මේ විදිහට හිතුවක්කාරී මෝඩ විදිහට හැසිරෙමින් මේ බිලි දෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත. එනිසා ජනතාවගේ ජීවිත දෙවියන්ට බාර දීලා අතපිය ගන්න පුළුවන් වුණාට ආණ්ඩුවට වෘත්තීය සමිති ව්‍යාපාරය අපි ඒකට සූදානම් නැහැ. එනිසා මේ ජන ජීවිත බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම තමයි අපි දැන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එනිසා අපි දන්නවා මේ ආණ්ඩුවේ භාවිතාව පිළිබඳව දෛනිකව ජනතාව විශ්වාස සැකය කුකුස මතුවෙමින් තියෙන්නේ. ඒ මොකද වෘත්තීය සමිති ව්‍යාපාර පහුගිය කාලේ ආණ්ඩුවේ සමහර ක්‍රියාමාර්ග වලට විරුද්ධ ප්‍රතිචාර දැක්වුවා. කොතලාවල පනත ගේනකොට ඒකට පරද්දන්න වැඩ කරනවා කියලා අපි කිව්වා. ඒක අපේ වගකීම. ඒක ගේන්න නැතුව ඉන්න ඕනේ. එහෙනම් මේ රෝගේ පැතිරෙනක වළක්ව ගන්න නම් ගුරුවරු සටන් කරද්දි පාරට එන්න එපා කියලා කිව්වා. මේකෙන් පැතිරෙනවා. ගුරුවරු දැන් පාරට එන්නේ නැහැ. ඒක නවත්තන්න කිව්වා. හැබැයි ගුරු ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ආණ්ඩුව ඒක විසඳන්නේ නැහැ. මේ රටේ ප්‍රගතිශීලී ජනතාව, ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන ක්‍රියාකාරකින් වෘත්තීය සමිති නායකයින් මර්ධනය කරන වැඩේ ආණ්ඩුව කරලා අවසානයේ ආණ්ඩුවේ සැලැස්ම අසාර්ථක වුණාම මොකද කරන්නේ? විනිශ්චයකාරවරු කොළඹට ගෙනල්ලා කියනවා නිරෝධායන නීතියට යටත් අත්අඩංගු කොට ගැනීම තහවුරු කරලා මේක හිරේ දාන්න නිරෝධායන නීතිය මූලික අයිතිවාසිකම් කඩකිරීමේ නීතියක් බවට පත් කරගන්න අවශ්‍යතාවය ආණ්ඩුවට තියෙනවා කියලා තමයි ආණ්ඩුව මේ කියන්නේ. විනිශ්චයකාරවරු නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන්න මැදිහත් වීම ගැන අපි සතුටු වෙනවා මේ මොහොතේ. ආණ්ඩුවේ ඌමනාව ක්‍රියාත්මක නොකර ආණ්ඩුව මේ වෙනකොට පොලිසියට අවවාද කරලා තියෙනවා මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩුව වැරදි කරනකොට ඒක මිනිස්සුන්ගේ වැරදි බවට පත් කරන්න හදන්න එපා කියලා. ඒ නිසා අධිකරණයේ මේ ගත්ත ක්‍රියාමාර්ගයෙන් සමාජයේ තවදුරටත් අපි විශ්වාස කරන අපිට මේ ආණ්ඩුවල අත්නෝමතිකම් වලට එරෙහි සටනට තවදුරටත් ශක්තියක් සහ ජවයක් තියෙනවා. ඒ නිසා මේ ඉල්ලීම හරි පැහැදිලි. ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා දින 10ක් වෛද්‍ය විද්‍යාත්මකව රට වහන්න, විද්‍යාත්මක පදනමින් රට වහන්න, රට වහලා නිකන් ඉන්න එපා. ඒ වෙනුවට රට වහන එකෙන් විතරක් නෙමෙයි රට වහලා නිකන් ඉන්න එපා. ඒට කල යුතු බොහෝ දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරන්න. මොකද රට වහලා ඔහේ ඔන්න එහෙනම් රට වැහුවා කියලා ඉන්න හදන්න එපා. දැන් මේ අපේ වෘත්තීය සමිතිය කියනවා, සෞඛ්‍ය අංශ කියනවා, රජයේ මේ රටේ ප්‍රවීණයෝ කියනවා, ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. අපි කියන්නේ රට වහලා PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ ලක්ෂයක්වත් දවසකට කරන්න. අන්න එතකොට රේට් මේකේ මෙය අල්ලගන්න පුළුවන් රෝගේ කොහෙද තියෙන්නේ, පැතිරලා තියෙන්නේ කොහෙද කියලා. අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න. පාසල් ඇතුළු අපි මතකයි යුද හමුදාපත්තම එක වෙලාවක කිව්වා රටේ මිනිස්සු පාරවල් වල මම මැරෙන්න දෙන්නේ නැහැ, හෝටල් ටික ගන්නවා මධ්‍යස්ථාන කරන්න. ඔව් කාමර 80,000ක් තියෙන හෝටල් තියෙනවා අපේ රටේ. කාමර 80,000ක් තියෙන හෝටල් වල. දැන් පාරවල් වල මිනිස්සු මැරෙන්න දෙන්නේ නැහැ, මේක මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත. එයිසා ඒ වටේක අරගෙන එහෙමනම් දැන් නිරෝධායන මධ්‍යස්ථාන බවට අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරන්න පුළුවන් සියලු දේවල් පත් කරමු. ආරක්ෂක අංශවල සමාජිකයෝ මේ වෙනකොටත් අපි දන්නවා සමහර හමුදා කඳවුරවල ලෙඩ වෙවි වැටෙනවා. යුද හමුදා මූලස්ථානයේ තියෙන තැන ඉඳන් ඒ වගේම නාරාහයන් පිට රෝහල් ගොඩනැගිලි ඉදිකරන තැන ඉඳන්
රෝගීන් සොල්දාදු ඉන්නවා. හැබැයි ඒ තියෙද්දි ඒ සියලු දෙනා මේ මොහොතේ ලෑස්ති මේ මේ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න තමන්ට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න. සෑය සම්බන්ධ කරන අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හදමු ලක්ෂයකට ප්‍රතිකාර කරන්න පුළුවන්. 10000ක් රෝහල් වල ඇඳන් වෙන් කරමු කොවිඩ් රෝගීන් සඳහා. ඒ විතරක් නෙමෙයි මේ සියලු දෙනාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කරන වෛද්‍ය සෞඛ්‍යංශවල විශේෂඥ උපදෙස් සහිතව සෞඛ්‍යංශවලට මේක පාලනය කරන්න ඉඩ දෙමු. ජනාධිපතිතුමාට අපි කියනවා දැන් ඔබතුමා ඉගෙනගත්ත වෛද්‍ය විද්‍යාවක් තියෙන නම් අඩුම තරමේ උනට හැම්බරිස්සාවට කැස්සට බෙහෙත් ටිකක් බොන්න ඉගෙනගත්ත එකවතුලවත් මෙහෙම දේවල් මිනිස්සු පුරුදු කරලා නැහැ පුරුදු වෙලා නැහැ. ඒසම වෛද්‍යවරු වෛද්‍යවරු හැටියට විශේෂඥයන් තමන් ලබාගත් දැනුම අනුව තමයි සමාජයට සිද්ධ වෙන මේ පරිහානිය පාලනය කරන්න මේ මා මා ඛේදවාචකේ නවත්තන්න මැදිහත් වෙන්න කියලා ආණ්ඩුවට කියන්නේ. ඒසම අද ඒ අය කියන්නේ මේ නැති වෙන ජන ජීවිත පිළිබඳව ඒගොල්ලන්ට කැක්කමක් තියෙන කනගාටුවක් තියෙන. ඒසම වහාම රට වහලා මේ නැති මේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා මේ ඉල්ලන්නේ. ඒසම සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව රට දැන් වහන්න සෞඛ්‍යංශවලට මේ රෝගේ පාලනය කරන්න අවශ්‍ය තීන්දුව తీරන ගන්න අවස්ථාව හදන්න. ඒ විතරක් නෙමෙයි මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෙද කාර්ය මණ්ඩල ඇතුළු මේ සෞඛ්‍යංශවලට අවශ්‍ය පහසුකම් ටික දීලා තව දුරටත් රෝහල් පද්ධතිය කඩා වැටීමේ ක්‍රියාවලියට ලක් නොකර රට මේ ව්‍යසනයෙන් බේර ගන්න අවශ්‍ය කරන මේ තීරණේ වහම ගන්න කෙන ඉල්ලීම තමයි වෘත්තීය සමිති ව්‍යාපාරවල හැටියට අපි කරන්නේ. අපි ආන්නොට කියන්නේ 10 වෙනිදා වෙනකොට මේ ඉරිදා වෙනකොට මේ මේ සිකුරාදා වෙනකොට ආන්ව මේ තීරණේ ගන්න. එහෙම නැත්නම් අපි ලබන ඉරිදා වෙනකොට මුළු රටේම මේ වෙනකොට වෙළඳ සංගම් අපිත් එක්ක කතා කරමින් තියෙනවා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් අපිත් එක්ක කතා කරමින් තියෙනවා. ප්‍රවාහන ප්‍රවාහන පහසුකම් සපයන රියදුරන් අපිත් එක්ක කතා කරමින් තියෙනවා. සංචාරක ව්‍යාපාරයට අදාළ සියලු ශේෂ්ත්‍රවල සංචාරක ව්‍යාපාරට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් අපිත් එක්ක කතා කරමින් තියෙනවා. ඒ නිසා අපි මේ තීරණය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වට පස්සේ අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයන් පවා මේ වෙනකොට මේ ගැන සාකච්ඡා කරනවා. වෘත්තීය සමිතිත් එක්ක දැන් එයා සාකච්ඡා පටන් ගන්න තියෙනවා. ඔව් අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අපේ ජීවිත ආරක්ෂා කරගන්න නම් කොහොමද කරන්න කියලා අපි කතා කරමු. Breaking.lk